මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලි එයින් ගම්ම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධයේ පිණසම උපනිශ්‍රය කරගන්න. සෑම සියලු දිනාටම නිවණින් නිවීම පිණසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සත්තුප්ප සත්ත චරණං සරණං ජනානං බ්‍රහ්මාදි මූලි මනිරං සිසමාව හන්තං පංකේරු වාහ මුදුකෝ මලචාරු වන්නං වන්දාමි චක්කවරලක් කනමාද දානං වන්දාමි චක්කවරලක් කනමාද දානං වන්දාමි චක්කවරලක් කනමාද දානං නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි හැමෝටම දරසනයි අපි උදේනවතු වෙනකොට කතා කරන් යන්න මොකද ප්‍රශ්නේ තිබ්බේ ප්‍රතිඋපන්නවනේ පච්චපන්නංච ධර්මතාවයන අර මේ හොඳ උපමාවක් තියෙනවා හරිද මම මේ උපමාව පොඩ්ඩක් කියන්නම් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න හරිද දැන් මෙහෙමයි දින ඇඳලා මම හිතන්නේ පදයෙන් මේ උපමාවනේ කියන්නේ මේක හරියන්නේ නැහැ හඳුරන්නේ කියලා වෙන කියන්න කියන්නේ කියන්නේ මෙහෙම මෙහෙමයි කියන එක ගන්න ගියොත් අර මම මුලින්ම උදේ විස්තර කරේ එක්ක තියනවා කියන එකට අහු වෙනවා තියනවා කියන එක අපිට පුරුදු හින්දා අපි ටග් ගාලා পাইන්නේ නැහැ කියන එකට ඒ නැහැ කියන කේ අදහස පොඩ්ඩක් තේරුණා නේද නැහැ කියන එක භයානක වෙන්නේ නැයි කියන එක. එනේ නැති බව පවතිනවා. වැඩි දෙන්නේ මේකයි. නැති බව පවතිනවා කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. මං කියනවාද? ඒ කියන්නේ මම දැන් කිව්වොත් gedara කියලා අපිට දැන් එක පාට හිතෙන්නේ මේ දැන් මතක් වුණා කියලා. ඒ දැන් මතක් වුණා කියලා අපිට හිතුණාට එතන වෙන්නේ නැති බවින් පැවතිච්ච නිසායි මතක් කරනකොට ඇති බවට එන්නේ. පැහැද? මං කියලා දෙනවද? එතකොට එතන මේ ශුන්්‍යතාවයේ තිබල එක පාට ආව නෙමෙයි. නැති බව තුල තියෙන හිඳයි ඇති බවට ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ආලෝකය පවතින හිඳයි අඳුරට යන්න පුළුවන්. අඳුර පවතින හිඳයි ආලෝකයට එන්න පුළුවන්. ඒකේ අර්ථය තමයි අඳුර පැවතෙනවා කියන්නේ අඳුර ඇති වෙනවා කියන්නේ ආලෝකයේ නැති බව. ආලෝකයේ ඇති වෙනවා කියන්නේ අඳුර නැති බව. එනේ ආලෝකයේ තියදී අඳුර ශුන්්‍යයි නෙමෙයි. අඳුර නැති වෙලා තියෙන්නේ අඳුර තියෙද්දි ආලෝකේ ශුන්‍යයි නෙමෙයි. තේනවද? ආලෝකේ නැති වෙලා තියෙනවා. කන බැලද? හොඳට තේරුම් ගන්න මේ නැති බව කියන එක අපිට හිතලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද නැති බව හිතනකොට මේක තියෙනවා. මම මේ කතා කරන්නේ තියෙන දෙයක් නැති වුණා කියන එක නෙමෙයි. පරිපූර්ණයෙන් නැති බව. මම අර කිව්වේ ගේ මතක් කරාම දැන් මතක් වෙනවා කියලා. පැහැද? ඒ අදහස අපිට එහෙම එන්නේ මොකද අපි නැති බව තුල ඉන්න හින්දා. පැහැද? මං කියන පැහැදදනේ? මේ කාටද මේ වගේ දැන් මේ වෙලාවේ දැන් නන්දනවාල බණහනකොට වැඩිපුර අවධානීය වැඩිපුර මේ ප්‍රමුඛතාවය දීලා තින්නේ මේ කියන එකටයි මේ පේන රූපෙටයිනේ. පැහැද? ඒකෙන් කියන්නේ නැහනේ මේ ਬਾඩිලා ඉන්න එක නැහැ කියන එක. ਬਾඩිලා ඉන්න එක ගැන දශමයක්වත් හිතෙන්නේ නැහැ. හිස් නෙමෙයි හිතෙන්නේ නැහැ. පැහැද? බස්සෙම තුනේ හිතෙන්නේ නැහැ. එතකොට නැහැ කියන එක අල්ල ගන්න බෑ. දැන් මම කිව්ව ගමන් වාඩිලා ඉන්න එකක් තියෙනවා නේද කියලා. එතකොට තමයි ඩග්ගල හිතන්නේ. පැහැද? ඕකට තමයි කියන්නේ නැති බවින් ඇති බවට. ඇති බවින් නැති බවට. සිද්ධ වෙහද? හරි. මම උඹව කියනන් තේරුම් ගන්න. මම රිසල් කිව්වද? දැන් මේක අතරම මේ කතාවක්. අතරම වෙච්ච කතාවක් කියලා කියන්නේ. තරුණේ ගියාලු මේ නාගණ්ඩ. නිල් කැටේට වතුර දින ගඟකින් නාගණ්ඩ තරුණේ ගියාලු. ගිහිල්ලා නාණ්ඩ බහිනකොටම දැක්කලු
පුදුම ලස්සන මිනිස්සෙක් ඉන්නවා වතුරේ. පැහැද? තමන්ට තමන්ගේ රූපය කියන්නේ මොකද්ද කියලා හිතනවලු අර මිනිස්සගේ රූපය දැක්කහම. අන්තිමට මේ රූපේ මේ 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 පේන කෙනාව තමන්ගේ කරගන්න කෑ ගහලා කරදර වෙලා අඬලා දොඩලා යාළු වෙන්න හදලා සියලු දේම කරලා අන්තිමට අල්ලගන්න බැරි වුණා. ඒක මට මතක හිටේ මතක් කරන්නේ මේ මිනිස්සයා මැරුණා කියලා. ඒනි මෙයා ලැබුණ නැහැ කියන කේ දුකට. දැනවද? සිද්ධිය ඔච්චරයි. කතාව එතනින් හමාරයි. මේකේ අර්ථය බලන්න දී. හරිද? මේ තරුණයා හොඳට බලන්න මං කියන එක මේ තරුණයාගේ නාණ්ඩ යන සිද්ධිය ගත්තම මේ තරුණයා මේ දිය නාණ්ඩ යනවා කියන සිද්ධිය ගත්තාම يعني නාණ්ඩ පීනණ්ඩ යනවා කියන සිද්ධිය ගත්තාම අර නිල් පාට වතුර වගේ සමාන ස්වභාවයක් තමයි අපිට කන්නඩිය කියන්නේ. පැහැදිලි. මෙයා කවදාවත් ජීවිතේ තමන්ගේ රූපේ දැකලා නැහැ. දැන් අපිට අපේ රූපේ තේරෙනවා කියලා තේරලා තින්නේ මේ ෆොටෝ වලින් කැමරා කන්නඩිය හොයන්නේ. දැන් එහෙම නැති උගයක් තිබ්බනේ. පැහැදිලි. ඒක තමන්ගේ රූපේ කොහොමද කියන එක චිත්‍රයක් ඇඳගත්තොත් යන්තම් නිකන් අනුමානයක් ඒ. හැබැයි නැත්තම් එහෙම තේරෙන්නේ නැහැ. පැහැදිලි. ඉතින් මේ තරුණයා ගිහිල්ලා දියට එබෙනකොට මොකද උනේ ඇත්තටම? තමන්ගේ ඡායාවමනේ වැටුනේ. මම මේක ආයෙ කියනවා මේකේ අදහස ගන්න ඕනේ හරි. අදහසයි ගන්න ඕනේ. එතකොට මේ තමන්ගේ රූපේ පෙනීම ඒව නෙමෙයි මේ කියන්න දන්නේ. පැහැද? එතකොට මෙතන බලන්න තරුණයාගේ ජීවිතේට බහැලා. තරුණයාගේ ජීවිතේ බවට පත් වෙලා බලන්න. එතකොට මොකද වෙන්නේ? දැන් මේ තරුණයා දන්නේ නැහැ කිසියම් හැලහුල්මනක් ගැන මේ කියන ඡායාව ගැන. ඡායාව ගැන දන්නවනම් එයාට මේ අඬලත් ඇවිල්ලා වැළපිලා යදලා ඒ දේ මට ලැබේවා කියලා ගන්න ඕනේ නෑනේ. පැහැද? එතකොට මං කිව්වා වගේ මේ තරුණයා යනවා මේ දියනාණ්ඩ. දියනාණ්ඩ යනකොට මූණ දානකොට මොකෝ වෙන්නේ? තව ලස්සන මිනිසෙක් ඉන්නවා. දැන් මේක ගණ්ඩ දඟල්නවා, මේක බදා ගණ්ඩ දඟල්නවා, මේකත් එක ගහ ගණ්ඩ දඟල්නවා, කතා කරන දඟල්නවා, අතවන්ල බලනවා. ලබා ගන්න බෑනේ. ඒ නිසා මොකෝ වෙන්නේ? එයාගේ හිත කැඩීම නිසා එයා සිද්දිනස ගන්නවා. දැන් ওই සිද්ධියේදී මම කියමින් ආවේ අපි තරුණයා බවට පත්වලා බලන්න ඕනේ. දැන් අපි මේ කතා කරපු කතාව කොහොමද කතා කරේ? තරුණයා දිහා බලන් ඉන්න වෙන කෙනෙක් විදියට. පැහැදද? එතනවා දෘෂ්ටි කෝණ වෙනස. දැන් ඔය නාට්‍ය චිත්‍රපටි සමහරවල්ලාට පෙන්වන්නේ නේද උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ. ඒ කියන්නේ ප්‍රධාන චරිතය තමයි කතාව කියන්නේ. දැන් අපි බලන්න ඕනේ අන්නේ කෝණේ. අපි බැලුවේ වෙනම පැත්තකින් නේ සම්පූර්ණ කතාව. තේනවද මම කියන එක? අපි දැන් එයා තුලට බැහැලා බලන්නයි ඕනේ. එයා තුලට බැස්සහම එයාට අංශු මාත්‍රිය දශමයක අදහසක් නැහැ ඡායාව වැටෙන බවට. එයාට හමු වෙන්නේ මොකද්ද? රූපයක්ද මිනිස්සෙක්ද? රූපණම්මන නෙවෙයි දැන් කියන්නේ මං ඈ. තමන් තරුණයා වෙලා බලන්න. දැන් ඔතන රූප හම්බෙනවද, වේදනා හම්බෙනවද, සංඥා සංකාර විඤ්ඤාණ ඕවා අදාළ නැහෙනි. ඒතරද ඔතන පටිසමුපාදයක් කොහොමද එන්නේ? දුක්ඛ සත්‍ය කොහෙද පවතින්නේ? ඕවා මොනවත් ගාවන්න එපා දැන්. සාමාන්‍ය ජීවිතේ බවට යන්න. ඒතරද ඕක ඊටාම ආසන්නයි කන්නඩිය මුණ බලන එක. අද පොඩ්ඩක් වෙනස මොකද්ද? අපි දන්නවනේ ඡායාව කියලා. පැහැද? ඔය මම කියපු කතාව සමානයි කුරුල්ලෙක් කන්නඩියට කොටන එකට. තේරෙනවද? දැන් මේකේ සිද්ධිය බලන්න. දැන් මේ තරුණයා මේ ගඟට එබෙනකොටම මිනිස්සේ කියන ස්වභාවයමනේ හමු වෙන්නේ. ඔන්න උතර හොඳට බලන්නකෝ මං කියන එක. දැන් හොඳට බලන්න මෙයා ඇස් දෙක ඇරලා චුට්ටක් වෙලා ගියාට පස්සේ මිනිස් රූපෙ හිමින් හිමින් මතු වෙලා ඊට පස්සේ ඒකට ආසාවක් ඇති වෙලා බදාගන්න දෙන්නේ. බලද මං කියන එක? දැන් මෙයා යනවා මුහුදට නැත්තම් ගඟට. ගිහිල්ලා පොඩක් වෙලා ඉන්නකොට අර වතුර උඩ හිමින් හිමින් රූපෙ මතු වෙනවා. මතු වෙනව ඈ. මතුනාට පස්සේ හිතනවා කතා කරලා බලන්න. ඊට පස්සේ කතා කරලා යාළු වෙනවා. ඊට පස්සේ යාළුලා බදා ගන්නව නැත්තම් ගහ ගන්නව. එහෙමද වෙන්නේ? එනි මෙහෙම ඇස් දෙක අරලා තප්පර ගන්න ගියාට පස්සේද මිනිස්සු එක පේන්නේ? යනකොටම මිනිස්සු හම්බෙනවා. දැන් ඒතකොට දෙනවද අපි මේක උදා වෙනවා වගේ කියලා හිතන එක වැරදි කියන එක. රූපයක් උදා වෙන්නේ මෙහෙමයි කියලා හිතනවා කියන එක. ඒකට මොනවා වගේද? වතුරට මූණ දානකොට වතුර හිමින් හිමින් පෑදිලා යනවා වගේ. කන්නඩියේ මූණ දැම්මම ටික වෙලාවකින්ද මතු වෙන්නේ. හිමයක් වෙන්නේ නැහැ නේ. ඔන්න ඕකයි කියන්නේ ඇස් අරිනකොටම හමු වෙනවා. පැහැද මං කියන එක. දැන් ඇස් අරිනකොටම හමු වෙනවා කියලා කිව්වහම හිතන්න පුළුවන් ඒක තමයි. ඇස් ඇරියේ නැත්තම් හිමයක් හමු වෙන්නේ නැහැ නේ කියලා. පැහැද? ඒ තව ටිකක් ඔක සංකීර්ණ වෙනතුරට ගියාම. මේ තරුණයා තුල මනුස්ස සංඥාව සම්බන්ධ අදහස තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුයෝ ඉන්න බවට හමු වීම තියෙනවා. ඒ නිසා ඇස් දෙක වහගෙන ගිහලා ඇස් දෙක හරියට අර දරාගෙන ඉන්න මනුස්ස ස්වභාවය කියන එක එයාට හම්බෙනවා. ඒක ඇස් දෙක වහගෙන ගිහලා හරියන්නේ නැහැ හොදේ. පැහැද මං කියන එක. ඇස් දෙක ඇරියාම ඇති මනුස්සයා හම්බෙනවා. ඇස් දෙක වහගත්තාම නැති මිනිස්සු ඉන්නවා.
मनुष्यो दंग कथा उपमाग्नि दम्मे मे तरुण अट वतुड मनुष्य पेन अखिल अदास्करासहात दिगम सिद्धि बेहद मंग एक एक बेरदी पत्र नुएंड मम की आगत्त हम कद सिद्धि गेला दंग एक कल्पना कर बलांड तीन दंग मे अपि गिहिल्ला नांडे अनकोट अपिट हम मनुष्य आगे तनि इतना ये मनुष्य की नगत अंतर्गत एतने दिगम सिद्धि बेहद दंग मिथन बलांड अपिट मेक दैकला आहला हितला विदला तपरगा पास तीन निमे अपि केलीम बलांडेम मनुष्य गेला उन्न ओक तमाइ आसन गंडपुल अदहास प्रत्युपन्न भोग्या यदि महती है पहल मंगी वे रूपे दकीन कोट मनुष्य आकिन हंधुना गेणीम की अने का तेक्कम अन्ने अन्ने कई मिथन मे खाले मेद हिस्ने इकावर वेला तप्रभाग गिनी मे इकने इकट विनवागे का मगिला कथाकरा मनुष्य रूपे दखला ईट पास तव तव संसंदने मंकि मून दाण हम स्वभाव इतना संसंदने अभी उदय कथाकर मम की मल पेन्नला मल विरबल किसी में संसंदने इतना तेनो अरे मनुष्य गंगट मून दाण कुटम ए पेन मूलिक दर्शन पाते किसी में संसंदने की तुरती इतना अभिदंड परास नमक गोत्रया जन्म्या कुलया मलया मे यागतीन तानातर मुनोति दिन्न सर मनुष्य किलो तिदिन्न याड अवे हम इन पैसा मंगी सीमा पड़ा बैगे मदद कर सीमा ओपन बैग वेंकर बैग एक हर हर एक अभी लोके आलोक कथा करना अभी आलोक बयान तू कथा नहीं अंदर दंड हिंदा पहले अंदर कथा आलोक दंड हिंदा आलोक वितरक दंड वना अंदर वितरक दंड वना कथा बैग एक दुखें दास की नहीं होंगे दुखें दास ने मग उदाहरण क्या ना अभी उदय कथा करे कोहमद अपने में संसंदने वे नहीं किया दे अभी हम कहते दें नैंद लड़ा नैंद विनाश के मग की नी मग कोहदे में किया सरल हो मैं नैंदला दिन ना आ रहा ना मम विनाश कंटी के बल्ला तीन रे मूड विनाश नहाय विनाश खाना विनाश खाटा विनाश के विनाश ए विनाश का मरण थी मग ओके उदाहरण क्या मेहमे का पंथी पलविनिया बिहेवियर ने खाऊ इन कान देवनिया इन्न देवनिया बिहेवियर ने तूंगिया अंतिम इन हिंदा मैं हेमो इन अंदर विभाव हरद दंग संसंदने गंड पुल कहोमद संसंदने गंड पुल कहोमद अडुम मट्टमें दिन्नको तीन डोल हरद कथा मम की मेहमिका अभी लमाई दिन्नव ए लमाई दिन्नव कवदावत मुनगहे नति दिन हदला इन कवदावत ये दिन हमला इकम प्रश्न पत्र दिनव कामर दीघ तनि गरला हरद प्रश्न पत्र लकुण उदरणवा दिना दिपत्ति लकुण उदरगण मे लकुण अत्र खवदाव संसंद करंड वे ममहाणी संसंदने करंडा मेके प्रधान लकुण हंबवी हे भाई लोके आट वो लकुण हंबवेनवा कितना दुख तेरे मे कामरे अणित कामरे संसंदनी तम अब दुख मैं शिष्यो दिन्न बेलवण ए दिन किसी में दुआ कितना मेहम ममाई मगे आड़ तमाइ मेहम काम लिवे विभाग मट लखनऊ बिंदु अभी मट दुआ ऐ सांसा अन्ना अन्न अरे मिया अदाड़े पहल इट पास बेर अरे आड़ कथा विभाग दट इनपड़ी सांसा मम लिवी मुखा दिल पेपर मम की पेपर मैं वो आठ लकुण की लकुण पना इस मट निकम प्रश्न वो आठ लकुण की मट बिंदु आई दें मे आतमाई बेडकार ममतमाई मोड़ कना बहल अपीट दुखे उन्नोतनी सिद्धि बहल एक उदय कथा दूने
ඉපදීම දුකයි කිව්වම සංසන්දනය කරනවා මරණයත් එක්ක එන මොකද කාමර දෙක එකට ගිනව තේරෙනවද මාර්ග කිව්වේ දෙක එකට ගිනව කියලා පැහැද මං කියන්නේ කාමර දෙක ඒ කාමරේ මැද බිත්ති අයින් කරාම තනි කාමරයක්නේ දැන් ඒතර දෙන්නෙක් ඉන්නවා කාමරේ දැන් කොහොම වෙනව මම කියන්න ගියේ කාමර දෙක එකකට ගැනීම හරි කියලාවත් කාමර දෙකේ වෙන වෙනම ඉන්න එක හරි කියලාවත් නෙමෙයි ඈ මම මේ කියන්න ගියේ අපිට අද ප්‍රශ්නේ හම්බ වෙන තැන අපිට ප්‍රශ්නේ හම්බ වෙන්නේ දෙපැත්තේ කාමරේ කියන්නේ ඒ දෙන්නා එක තැනට ගෙනල්ලා හැබැයි මෙතන ප්‍රශ්නේ පටන් ගන්නෙ කොහෙද ප්‍රශ්නේ පටන් ගන්නෙ තනි තනියෙන් ලියන තැනමයි තේරුණාද තේරුණාද මම කිව්වේ මල පෙන්නලා මොකද්ද ප්‍රශ්නේ කියලා එතකොට දැන් කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ උතර නමුත් ප්‍රශ්න නැතුවට හමු වීමක් තියෙනව නේද එතකොට තියෙනවද මේ ලෝකෙ තුල අපිට හමු වීමක් තියෙනව දුකක් තේරෙන්නේ නැහැ එතකොට අපි දුක්ඛ සත්‍ය නැත්නම් අපි දුක්ඛාර සත්‍ය කියලා විශ්ලේෂණය කරගන්න යන සංසන්දනය මං කිරේ පහද ඒ කියන්නේ තනි තනි කාමරවල විභාග ලියන තාක් ප්‍රශ්නයක් නැහැ අපි ඉන්න මට්ටම තමයි අත්‍තරම කාමර දෙකක් නැතුව බිත්තිය කඩපු තනි පන්ති කාමරේ තමයි අපේ කතාව යන්නේ. අපි කොහොමද ගන්න හදන්නේ මොකද? තනි තනි පන්ති කාමර විභාග කරන්න අපිට ඕනේ දැන්. ඒතර ප්‍රශ්නයක් නැහැ නේ. ඒකට තමයි අපි කැමති උපේක්ෂාවට පත් වෙන්න කියන්නේ. මං කිය උපේක්ෂාව තමයි මහා සාවද්ද. ඇයි ඒ ලොකුම වැරද්ද කියලා එතන කියන්නේ? ඔය යම හමු වීමමයි නම් ගම් ලිපි ලේඛන තාන්න මාන්න පට්ටන්දර තරාතරම් ඔක්කොම දාලා සාපේක්ෂ කරන්න තියෙන තැන. पहले मंगी नहीं का पहले ना तो मतलब ओ हटा गया नहीं मैं किया दी दिन ना सांसद नहीं मैं किया पहले हम वो ये मैं किया दी पटांग डालने तो ना किया नहीं सीधी पहले तेरे को ना तो දුක දෙන්නේ ඒ තමයි ඒක මම කියනට වඩා ඒ අදහසින් බලන්න ඇත්තම දෙන්නව සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ ඇයි කියන්නේ මේ ශිෂ්‍යෝ දෙන්නව සංසන්දනය කරන්න පුළුවන් හැකියාව ඒගොල්ලන්ට ආවේ කොහෙන්ද විභාගේ තනි තනියෙන් ලියන හින්දා ඕක මම ඔහොම උපමාවට කිව්වට අපේ ජීවිතේ අත්දැකීමන්නේ ඕක විභාග ශාලාවට ගියාම දෙන්නෙක් එක්කද විභාග කියන්නේ තනියෙන් ලියන්නේ හොඳට බලන්න විභාගේ ප්‍රතිඵල එනකන් අපි හැමෝම විතරක් නේ පාස් කියලා නෙමෙයි අපි දන්නේ නැ විභාස ඇයි අපි දන්න උපරිම අපි ලිව්වනේ මං කියේ බැලද හැබැයි රිසල්ට් ෂීට් එක ආවම තමයි එකේ ඉඳන් අන්තිම වෙනකන් ලයිස්තුවද කරලා දිනවා දැන් තමා තින්නේ ෆේල් කියලා මං කියේ බැලද එතකොට මෙතන අපිට දුක එන්නේ ෆේල් නිසා නැත්නම් අපිට සතුට එන්නේ පාස් නිසා නැත්නම් අපිට ඔහේ මැදිහත්කම එන්නේ පාසුත් නැහැ ලොකුවට ලොකුවට ෆේලුත් නැහැ බේරගත්ත හැකි කියලා අපිට දුක එන සීමාව තේරෙනවද මේකේ අපේ සංසන්දනකින් අපිට දුක සපුපේක්ෂා වෙන්නේ ඕක නෙමෙයි මේ කියන්නේ ඔය ඔක්කොම පටන් ගන්න ලියන හින්දා ලිරීම ඔතන කිසිම දුකක් අපිට හම්බෙන්නේ නැහැ තේරෙනවද මං කියන එක විභාග ලිවීම කියලා මං අදහස් කරන්නේ ඇත නැත දෙකම අමතක කරන්න එපා දැන් හිතන්න එපා විභාගේ නොලිය හිටිනනම් හරි කියන එක ඇයි නොලියන්නේ විභාග කියන එක දන්නවා ඒතර නොලියපු විභාගේ රිසල්ට් එකගෙනවා නැති පැත්තර. එහෙනම් නැති පැත්තෙන් ආයි අපි රෑන්ක් වෙනවා. ඉවර නෑ හොඳේ. එහෙනම් නැති කරා කියලා හරියන්නේ නැහැ වැඩි. තේරෙනවද මං කියන එක? තේරෙනද? නොතේරෙනනම් අහන්නයි තියන්නේ ඈ. උපමාව හැමෝටම තේරෙනවනේ. උපමාවෙන් ලියා ගැනීම තමන්ගේ කාර්යය. බලන්න. නනේ ඕක ඕක නන්ද බෑ බෑ කිව්වට මේ වැඩේදී මේ අපි කතා කරන්නේ අපි ওই ටික අවබෝධ කරගත යුතුයි කියන තැනින් අර මම උදේ කිව්වේ පෘථුවියෙන් එළියට ගියොත්මයි සමස්ත පෘථුවිය තේරෙන්නේ ඒ තා පෘථුවිය ගැන කොච්චර කිව්වත් එයාට අනුමාන දෙතර තියෙන වෙන්න ඇති කියලා එහෙනම් මොකද කියන්නේ ලස්සන වචන තියෙනවා ඔකට විචිකිච්ඡාව කියන්නේ ඒකට එහෙනම් අපිට හරියට ෂුවර් නෑ මේ කියන එක අනුමාන දෙ හරිත් වගේ තමයි හැබැයි 100%ක් ෂුවර් නෑ एक हर मे वगे इंग्रीसी वचन टीक अह गण अब तेनो मेकना सिंगल भाषा नहीं इंग्रीसी वेंड पुड़वा
ඇයි අපිට හිතන්නේ තාම අපිට භාෂාවට බෑනේ හැබැයි භාෂාවේ හැකියාව ආපු සැනින් තේරෙනවා අර උගන්නපු ඔක්කොම ඉංග්‍රීසි තමයි කියලා අන්න ඒ වගේ සිද්ධියක් මේ තියෙන්නේ मे सत्य वचन अन पद अन व्यंजन अन महानी इच्छा स्यूम गांधी तेरह इक मैं वचन वाले कुटेला तल अना सत्य मेक पेन्नपुगम महापिपुरुमवादी एक अभी विभाग स्वाभाविक लसन आई आकर्षण मनुष्य या अणिपत्र मिहम इनको दें अरे मनुष्य इन मे मनुष्य हम बेन दें या हितनवा मे मनुष्य खतावर कहोमद मे मनुष्य आलू कहोमद मे मनुष्य कहोमद तमंगी सागच्चा पटंग हरदे मम्मी बड़ा दें अर तरुण अट मनुष्य अति भवि हम बेन मनुष्य दें तयंग नो दें उतन दिन अति भवि मनुष्य हम हितोम बड़ी कथाकर सिद्धि मनुष्य हम गो मनुष्य हम मेहमे उलवदर उपमा की अति भव सह नति भव अंड प्रश्न मम्मी पेन अभी प्रश्न दान कोटम हम्बेनो मनुष्य इन्नो अयंकर मनुष्य इन्नो मंगेगा कि अति नति देखो मे की तीनो पहल मम हाण मेका दें नति बाबा गंड मेहम दीयट उलुव दाल मे पत्र अरगिन तपर दहा अग्याड पसती तेरी दें मनुष्य नहीं गिरा गान कोटम
මම කියන වචන දෙක වැරදි නෑ ගන්න කොට වෙනවා කියලාත් කියන්න ඕනේ නෑ ගැනීම තුලම ඒක එනවා තේනතර යෙදෙන බව කියන එක අදහස මේ ප්‍රත්‍යුප්පන්න බව හිතනවා කියන්නේ මේ මේ විදිහට හැදෙනවා කියලා බලන එක නෙමෙයි තේනවද හැදිලා බලනවා කියලා ගණිද්දි මොකෝ වෙන්නේ දේ අරගෙන ඒක හැදිච්ච හේතු හිතන්න වෙනවා එතකොට මේ ඇති කල්ලි මේ වේ කියන චින්තනයට යනවද මේක හැදුනේ අර ටික නිසා කියලා හිතන්න වෙනවද අම මෙහෙම යකන තරුණයා මෙහෙම දානවා කියන්නද වතුර වලට දානවා මෙහෙම දැන් දැන් ඊට පස්සේ මෙයාට මිනිස්සු හම්බ වෙනවා මෙයා ඊට පස්සේ හිතන්න ඕනේද මිනිස්සයා ඉපදුනේ මෙහෙමයි කියලා මං කියන එක බලන්න ඕනේ මිනිස්සයා ඉපදුනේ මෙහෙමයි කියලා මෙයා හිතනවා නම් එයා මිනිස්සයව බාරගෙනමයි හිතන්නේ දැන් ප්‍රත්‍යුප්පන්නයි කියන්නේ දේක ප්‍රත්‍යුප්පන්න බව හිතනවා කියන එකද පච්චුප්පන්න බව කියලා බුදු පියාණන් වහන්සේ මතක් කරන්නේ මේ දේ පච්චුප්පන්න විතර මෙහෙම හිතන්න කියලාද නෑ පච්චුප්පන්න බවින් තමයි ලෝකේ හම්බෙන්න ඕනේ අපි කරන්නේ මොකද්ද හම්බ වෙන ලෝකේ ප්‍රත්‍යුප්පන්නයි කියලා හිතනවා අනේ හම්බෙච්ච ලෝකය දලුස ආකාරයෙන් පරිසම්පාද හම්බෙච්ච ලෝකේ චතුරාර්ය සත්‍ය දානවා හම්බෙච්ච ලෝකේ තණ්හාව වෙනවා තේරෙනවද එනේ හම්බෙච්ච දේ තමයි කඩන්නේ බලන්න ඒක හරියට දැනුමයි අවබෝධය වගේ ලොකු හාමුදුරන්ට අවබෝධය තිබ්බා ගල් ටික ගේන්න කලින් වතුර දාන්න ඕනි කියලා ඒ වගේ තමයි අර වතුරට වෙන්න තරුණයාට කලින්ම තියෙන අවබෝධය මේ වතුරට වෙන්නේ ඡායාව කියන එක හරිද දැනුම මොකද්ද දැනුම කියන්නේ මෝඩකමනේ මේ දැනුම මෝඩකම කියලා කියන්නේ මේ ලෝක සම්මතෙන් නෙමෙයි ප්‍රඥාවට සාපේක්ෂව දැනුම කියන්නේ සාමාන්‍ය මඤ්ඤණාව ඒතකොට දැනුමකින් ඉන්න කෙනාට වතුර දාන්න ඕනි කියලා තේරෙන්නේ නැහැ එයාට කොහොමද තේන්නේ පළවෙනි සැරේ දුම් ටික නැග්ගාම ඊළඟට වතුර දාන්නේ මම අහන්නේ පළවෙනි සැරේම වතුර දාන්න ඕන එකට ඒකට වතුර නොදා දෙවෙනි සැරේ ඉඳන් වතුර දැම්මා කියන එකෙන් පළවෙනිකින් ආපු දුම නැතිනවද ඇති වෙන්නේ නැහැ. දැන් තරුණයා ගිහිල්ලා මෙහෙ මූණ දානවා පරිසරයේ. හම්බ වෙනවා මිනිස්සයව. ඊට පස්සේ කාගෙන් හරි අහගන්නව නැහැ. ওই මිනිස්සෙ මේ වතුර ඡායාව. කොච්චර හිතුව වැඩක් වෙනවද? එයාට පළවෙනි සැරේම අහුණා. එයාට දැන් මොකද වෙන්නේ? එයාට දැන් තේරෙන්නේ මෙතන මිනිස්සයා නෙමෙයි ඉන්නේ ඡායාව කියලා. අදහසක් තියෙනවද නැහැ? මම කිව්වේ මිනිස්සයව හම්බ වෙච්ච තරුණයා වෙන කෙනෙක්ගෙන් අහගන්නවා. ඔතන මිනිස්සයෝ නෙමෙයි ඉන්නේ. ඔතන තියෙන්නේ ඡායාවක්. ඔබ පුළුවන් නම් ගහලා බලපන්. ඒත් ඔයාලා වෙන්නේ නැහැ. अल बल मनुष्य නැව වතුරයි එලියයි ආලෝකයයි ඔය ටික තමයි එකතු වෙලා මනුස්සයව හැදුවේ. තේනවද? ඒක හරියට අර වගේ අර පහණි උපමාවක් කිව්වේ. සංකල්ප වලට තව සංකල්ප වලට. ඒතකොට ඒ කියන්නේ සරලව මෙච්චරයි අපේ බොරුව බුදු පියාණන් වහන්සේ පෙන්නපු සත්‍ය වචනේ දාලා ඒ සත්‍ය වචනේත් බොරු කරලා අරගෙන වහනවා. අනිවාර්ය ඒක බොරුවක් කිව්වොත් බොරු කියනවා මරනවා. බලද? අර පහණි උපමාවට මට එන්න ඕනේ පොඩක්. පහණි උපමාවේ අපි කිව්වා නේද දැන් බලාගෙන ඉඳලා තෙලුයි තිරෙයි පහන් වැටියයි එකතු වුණාමයි පහන් ආලෝකය දැල්වෙන්නේ කියලා. ඔක නමට කියනකොට හරි වගේ තමයි. මං අහන්නේ අපි දැකලා තියෙන්නේ පහන් තිරෙයි පහන් වැටියයි තෙලුයි එකතු වෙලා දැල්ව ලැබෙන එකද නැත්නම් පත් වෙන දැල්ව තුලින් පහන් වැටියයි තිරෙයි තෙලුයි තිනවා කියන එකද? आलोके हरहमाई अभी ओटिक निर्वचन करोड़ अभी पटांगण तरी हम और तीन नंदगोवाद सूत्र सूत्र तीन एक तीन उपमा को एक ही वो पहाड़ी उपमा एक एक इन मिहिन्वास राहत मन देश इतने मिहिन्वास किया तेलुई तिराई वेटियाई प्रत्येन दल पावती बाब अपियोग क्यूवाट अपीट हेम निमे तीय अपीट तीयन आलोके हरह तेलुई तिराई वेटियाई तीन बाब हितनो मेघ उड़े मेहमाई गया हे तो साफ लेके आती
හේතු සහ ඵලයේ ගැදී යෝනිසෝ මනසිකාරය හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? උපදින ස්වභාවයෙන්ම අහුවෙන්න ඕනේ. මම කිව්වා වචනයක් උපදින ස්වභාවය ඈ අරක උපදින ස්වභාවය නෙමෙයි. උපදින ස්වභාවය හමු වුණොත් අරක මේක අරයා මෙයා ඔක්කොම හරියට අහුවෙනවා. අරයා කිපදී මල්ල ගත්තොත් අරයා අහුවෙන්නේ නැහැ හරියට. මං කියලා දෙනවා. හේතුඵල තමයි ධර්මතාවය. හේතුඵල ධම තමයි ඇත්තම අර්ථයේ තියෙන ගැඹුරුම හරය. ඒකට තමයි පටිසමුපාදය ප්‍රත්‍යুপන්න බව උද්‍යව්‍ය ඔය ඔක්කොම ලස්සන අර්ථ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය අර්ථයේ තියලා තමයි. හැබැයි මම කිව්වේ දැන් අපිට වචන හුරු වුණාට මේ වචන වලට ගත්ත හැඟීමනේ අපිට සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. පැහැදද? දැන් උද්‍යව්‍ය කිව්වම අපිට තේරෙනවා හරි මේ උදා වෙන වැය වෙන එකක් ගැන කියන්නේ. ප්‍රශ්නේ මේකයි උදා වෙන එකක් වැය වෙන එකක් ගැන කියලා කොහෙද කියන්නේ? අපි කියනකොටම එකක් දානවා. අපි කතා කරලා තියෙන දේ උද්‍යව්‍ය නෙමෙයි. එකක උදාවීම වැයවීම ගැන. එකක දෙයක් කතා කරනකොට උද්‍යව්‍ය නෙමෙයි වචනේ එතන. එකක ඇතිවීමයි නැතිවීමයි ඔය කියන්නේ. මෙතන හොඳට එකක් තේරුම් ගන්න මම ටිකක් සරල වෙන තැනක් කියනවා. කෙනෙක්ගේ ඉපදීම නෙමෙයි කතා කරන්නේ. ඉපදීම තුලින් කෙනාව හමු වීම. මං කියන දේනවා. දෙයක් හමු වීම නෙමෙයි හමු වීම තුලින් දෙය හමු වීම. මම එකට උදාහරණ ගේන්නම් ආයි. ඒක තමයි අර දැන් අර කියපුව අපි විභාගයේ උපමාව. ඔය විභාගේ ලියනකොට මේක විභාගයක් කිය. මේකෙන් සමත් වෙන්න ඕනේ. මේ අකුරු මෙහෙම ලස්සනට ලියන්න ඕනේ. ඔය මොනවත් දෙන්නේ නැහැ නේ. ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ කොහොමද? සංසන්දනෙට ගියොත් मगे हापत्ति का लियन मतक दम्मी विभाग पिंडदे कोपिक पैन मिथनी अल्लो लियान डोड मेक डेस्ग ओ मे मेम दिख दिख मेन्नी मम की तन कावड़े कुटकोर लियोन की मीर सिद्धि तेरा इतना इतना किसी मिनुमाकने मम की मिनुम शून्य मिनुमाकने ये लियन दरुआट मिनुमाक नति बाबा तेरे बोद मिनुमाक තියෙන බව වහුනොත් තමයි නැති බව තේරෙන්නේ. ඔන්නක බයానකම අපිට නැති බව අපි කතා කරන්නේ තියෙන බව දන්න හින්දා. නැත්නම් නැති බව අපිට තේරෙන්නේ නැහැ. ඊග අපි ශුන්‍යතාවය කියලා කොටු වෙන්නේ උසන්න. මම කිරි පහල්ද? හරිද? දැන් විභාගේ විභාග මම දැන් වචෙන්ට කියන්නේ විභාගේ ලියන තනි කෙනාව ගන්න. හරිද? එතනදී නමක්වත් ගමක්වත් වයසක්වත් ලිපිණයක්වත් විභාග අංකයක්වත් මේක රජයේද පෞද්ගලිකද මොනවත් දෙන්නේ නැහැ නේ. පැහැද? එතනදී හමු වීමක් හම් වෙනවද නැද්ද? මෙහෙමයි මම කියන එකේ ප්‍රශ්නේ. මම කියන්නේ ලිවීම කියන එක හමු වෙනව නේද කියලා. කමන්නේ. හැබැයි මම කිව් එක තේරුම් ගන්න. ලිවීම කියලා එකක්වත් වචනාර්ථයක් ඉන්නේ නැහැ එතන. ඒ කියන්නේ කිසිම නමකට කොටු කරන්න බෑ සිද්ධිය. ඔන්න ඔය වගේ තමයි යෙදි ළමයි තියෙන කියන අදහස. प्रत्य मई तीन उन्न दास मई ताम सल मम्मी फोन आवाज फोन सक्रिय मम्मी मम्मी दुन हित හරි හාමුදුරු කියන එක හරි තමයි මෙතන හමු වීමක් තියෙනවා. එතන හමු වීම මට හමු වෙනව නේද කියලා. මම කියන්නේ මට හමු වීමකුත් හම්බෙන්නේ නැත්තම්. මොකද මට කියනකොට මම සහ කොලයක් හරි කියලා දෙයක් හම්බෙනවනේ. එහෙම නේ මං කියන්නේ. එතකොට අතන සංසන්දනයන්නේ. මම කියන්නේ කිසිදු සංසන්දනකින් තොරව වාඩි වුණොත් අදහස ගන්න ඕනේ. එතකොට මම කියන එකවත් එයාට ප්‍රමුඛ වෙන්නේ නැහැ. පැහැදිලි සිද්ධිය. එතකොට මේ වගේ තැනක දුක මාත්‍රයක්වත් එයාට තේරෙන්නේ නැහැ. මං කියන්නේ බලද්ද හැබැයි අපි එළියෙන් බැලුවා නම් තේරෙන්නේ නැද්ද මේ මිනිස්සයා දුක දැන් තුරුළු කරගෙන ඉන්නේ බලද්ද මං කියන්නේ ඒ කියන්නේ මොකද්ද එකක් පටන් ගත්තා කියන්නේ දෙකට යනවමයි තේනවද ඒ කියන්නේ හිස් කොලයක් වගේ කියලා ගන්න නිවන හිස් කොලයක් වගේ සුදු කොලයක් නිවන හරිද අපි ඉන්නේ පෑන අතේ තියාගෙන පළවෙනි අකුර ලියන්න දැන් කොලේ උඩ තියලා තිතක් අපිට ප්‍රශ්නේ හිතෙන්නේ මොකද්ද
අපිට ප්‍රශ්න පටන් ගන්නනේ නොදන්න මනුස්සයෙක් නම් ප්‍රශ්න නැහැ එයා ලියාගෙන යනවා හරිද කොලේ පිරෙන්න ලියනවා එයාට ප්‍රශ්නයක් හම්බෙන්නේ නැහැ එයාට ප්‍රශ්නයක් හම්බෙන්නේ කොලේ ලියලා ඉවරුනාම වෙන ප්‍රශ්න ටික තමයි එයාට හම්බෙන්නේ හරිද ලියනකොට පොඩ්ඩක් තීන්ත බේරුණා ටිපෙක්ස් කරන්න උනා කපන්න උනා ඕක තමයි එයාට දුක මම හොතර හිතරගෙන තේරෙනවා දැන් මම ලියන්න ගන්නකොටම දුකක් එනවා ඒ හින්දා නොලියා ඉන්න ඕනේ කියලා හිතනවා මං කියන්නේ හරිද දැන් ගත්ත තීරණේ ඇයි ोलिया ඉන්නේ නොලියන එක ලියනවා දැන් ඒ හින්දා ලියන්නේ නැහැ කියලා හිතන්නේ තේරෙනවද ඇත්තම සුදු පාට කොලයක් ලියපු කොලයක් නොලියපු කොලයක් කියන්නේ තුනක් සිද්ධි බහල් සම්පූර්ණ සුදු පාට කොලයක් සම්පූර්ණ ලියපු කොලයක් නොලියපු කොලයක් කියන්නේ තුනක් හැබැයි ඒ ඒ කොළ තුන තියෙන තැනට අලුතෙන් ආපු කෙනෙක්ට කොළ දෙකක් සමානයි කියලා තේරෙන්නේ. කොළ දෙක සමානයි නේද? ඇයි සුදු පාට කොළේ සහ නොලීපු කොළේ සමානයි. ඒතර ඒ දෙන් ඒ කෙනාට තේරෙන්නේ මොකද්ද? මේ දෙකම එකයි කියලා නේද? ඔන්න ඔයගේ තමයි නැති අන්තෙයි නිවනයි අපි එකයි කියලා හිතන්නේ. පැහැද? අනිවාර්යෙන් දෙකක්. ඕක දෙකක් කියලා දන්නේ දන්න කෙනා විතරයි. තේරෙනවද තාතා? පහල් මං කියන්නේ. ඒකයි මේකේ ලියලා ඉවර කරන්නත් බෑ. නොලිය ඉවර කරන්නත් බෑ. හරියටම ලිවීම නොලිවීම කියන දෙකම අල්ල ගන්න ඕනේ මේකේ. මම කියන්නේ මෙතන වඩා දක්ෂයා කවුද? එළියෙන් එකපාරට අවිලා ආනේ සුදු පාට කොළ දෙකක් තියෙනවා ලියපු කොළයක් තියෙනවා. එහෙම තේරුම් ගන්න කෙනාද? නැත්තම් එළියේ ඉඳන් ආපු කෙනාට තේරෙන තේම මේක නොලියපු එකක් මේක ලියපු එකක් මේක සම්පූර්ණ හිස්කොලයක්. ඔහොම තේරෙන කෙනාද? 3 2ක් කියලා තේරෙන කෙනාද? දක්ෂ 3 3ක් කියලා තේරෙන කෙනාද? දක්ෂ. එතකොට තේරෙනව නේද? නොලියන බවක් දැන ගැනීමමයි ප්‍රඥාව. ලියන බවක් දැන ගැනීමමයි ප්‍රඥාව. හිස් බව අවබෝධ කිරීමමයි ප්‍රඥාව. අනේ එයා තමයි සියල්ල දන්නේ. සසරේ ඉන්න කොට සසරේ හොඳ තේරුම් ගන්න ඕනේ අර සසරේ ඉන්න එක නෙමෙයි සසර තේරුම් ගැනීමමයි සසර අවබෝධය කියන්නේ. අපි සසරේ ඉන්නවා කියලා හිතන් ඉන්නේ අපි නමට. ඒකයි අපිට ගැලවෙන්න මගක් ඉන්නේ නැත්තේ. දැන් අර මාළුවා ගත්තත් මාළුවා වතුර තේරුම් ගන්න ඕනේ. වතුර තේරුම් ගත්තොත්මයි මාළුවා කියලා තේරෙන්නේ. මාළුවට වතුර තේරුම් ගැනීමක් ආය අලුතෙන් නැහැ. ගොඩබිම දන්නවනම් මාළුකම වතුර සියල්ල අහුවෙනවා. ඒ වගේම තමයි මොකද්ද? උතනින් ගන්න පුළුවන් රූපේ අර්ථකතන. උදාහරණ රූපස්කන්ධය විස්තර කරනවා නේද? අතීත වර්තමාන අනාගත හීන ළඟ දුර ප්‍රණීත සියුම් ඝන බාහිර අභ්‍යන්තර කියලා 11කට. තේරෙන්නේ නැද්ද? මාළුවට මාළුකම තේරෙන්නේ වතුර තේරෙන කොටමයි. ඔක පෙරපසන උවි වෙනවා ඒක තේරෙනවනේ. එතකොට තමන් කොච්චර දුරින් දින්නේ තමන් කොච්චර ළඟින් දින්නේ කොච්චර ඝනයිද සියුම්ද රළුයිද ඝනකමයිද අතීතේ කොහොමද වර්තමානයේ මොකද්ද අනාගතේ මොකද්ද සමස්තය පැහැදිලි වෙන්නේ එතකොට පැහැද මං කියන එක අන්න ඒකයි රූපය පිරිසිදු දකින්නවා කියන එක අපි හිතනවා වගේ මේ ලේසි කජු කෑමක් නෙමෙයි මෙතන තේරුම් ගත යුතු මොකද්ද අනුත්පාදේ 80 උනොත්මයි උත්පාදේ හම්බෙන්නේ පැහැද ඒ කියන්නේ හිස්කොලේ 80 උනොත්මයි උපමාවට යන්න හිස්කොලේ දැනගන්න කෙනා නෙමෙයිද දන්නේ මේක නොලිපෝලයක් කියලා හිස්කොලේ දන්න කෙනා නෙමෙයිද දන්නේ මේක ලිහිපෝලයක් කියලා එතකොට මේකේ ප්‍රධානම සංදිස්ථානය මොකද්ද ඔය කොළ තුනේ? හිස්කොලේ. ලියපු නැති කොළේ නෙමෙයි ඈ. හැබැයි ලෝකේ තුල අපිට හම්බෙන්නේ මොකද්ද? අපිට ලෝකේ තුල හම්බලා තියෙන ලියපු කොළනේ. අපිට දැන් දුක වෙලා තියෙන ලියපු වලින් විතරයි. මොකෝ කරන්නේ? මකලා හිස්කොලේකට කියනවා. ඒකට කියන්නේ හිස්කොල කියලා නෙමෙයි. මකපු කොළයක්. එතකොට ඒකයි කියන්නේ දුක ගෙවල ඉවර කරන්න බෑ. පහද මං කියන එක. පව ගෙවල ඉවර කරනවා කියලා ගන්නෙ මේ කියන්නේ.
පින පව අඳුන ගන්න යෝනි හරියට ඒ නිසා මෙයා පාපෙන් වැළගෙනවා පිනට හික්මෙනවා පිනේ වාසිය මොකද්ද පින කරන ක්‍රියාව ඒ ක්‍රියාවෙන්ම හොසි වෙනවා පිනේ වාසිය තමයි පින කරන්නේ හිර වෙන්නේ නැත්තේ ප්‍රඥාවන්තේ ඒ යහපත නිසාම යහපතනුත් ගැලවෙනවා ඒක හරියට අර දැකලා තියෙන රිටි පයින් එක අර ලොකු මේ උණ බටයක් වගේ කරන් ගිහලා දුවලා දුවලා ගිහලා පයින්නේ අර ලොකු උඩ මේ බාධකයේ එකේ මොකද්ද වෙන්නේ පණින තැනම රිට අතාරනවා හැබැයි එච්චර උඩ පයින්නත් රිටමයි ප්‍රයෝගී වුනේ පින ඔය වගේ එකක් පින අවශ්‍ය තැනදී අත දෙනවා අනවශ්‍ය තැනදී යාම තැනනවා තේරුණාද ඒ හින්දා පිනේ කිසිම පාඩුවක් නැහැ ඒකයි බුදුහාඳුරු කියන්නේ සුමනා සූත්‍රය ඔය සුමනාවනි දන් දී යුතුමයි පින්කල යුතුමයි කියලා කියන්නේ ඒ වගේම දාන සංවිභාග සූත්‍ර බුදුහාඳුරු පැහැදිලිව කියනවා මම තරම් දානේ අනිසස් දන්නෝ නම් ඔබලා නොකානොබී වඳන්නේ නැහැ කාටවත් මේවා කියලා එච්චර වෙන නෙයි මොකද දානේ කියන එකෙන් සසර කොටු වෙන්නේ නැහැ කවුරු දානෙන් දානේම දානිය වෙනවා හරියට දන් දෙනවා නම් දානෙන් දානියම නිෂේධනය වෙනවා පහල සීලෙන් සීලෙම නිෂේධනය වෙනවා භාවනාවෙන් භාවනාවද කිවෙනවා කර බහල හරි අපේ තරුණයේ කතාව අපි හිරි ඒතර මම කියපු එක අදහස තේරුණා නම් තරුණයා මූණ එළියට ගත්තාම හිතන්නේ මොකද්ද මිනිස්සයා ඉන්නවා පහල ඊටසේ ආයිය ඔළුව දානකොටම ඉන්න මිනිස්සයා හම්බෙනවා හරිද ඒතර තේරෙනවද මේ 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 තරුණයාට කවදාවත් ඇත්ත යථාර්ථي හම්බෙන්නේ නැහැ පහල එළියෙන් බලන් ඉන්න මිනිස්සුන්ට තමයි තේන්නේ මෙයා මොකද මේ නටන විගඩම කියලා ඒතර ඥාණී කියන්නේ මොකද්ද අර එළියේ බලන් ඉන්න මිනිස්සුන්ට තියෙන ඥාන දර්ශනේ තරුණයාට ආවොත් කන්නඩියට කොටන කුරුල්ල දිහා බලන් ඉන්න මිනිස්සුන්ට එන්නේ සිතුවිල්ල ඒ මිනිස්සුන්ට සිතුවිල්ල කරනවා කියන්නේ මේ කුරුල්ල මොඩයි කියන එක නෙමෙයි ඒ කුරුල්ල කරන විගඩම ඒක කුරුල්ලට අවබෝධ වුණොත් එයාට කියන්න ඕනේ නැහැ නේ කොටන්න එපා කියලා එනවා මං කියන්නේ මෙන්න මේක බලන්නකෝ දැන් දැන් මෙන්න මේකයි සිතියන දැන් අපිට ඕකෙන් හිතන්න පුළුවන් ඔය කතාවේ හැටියට මේ කතා කරන්නේ මේ හිතේ හදාගත්තු රූපයක් එළියෙන් පේනවද කියන එක අයි දැන් නිකන් අර ඡාය උපමාව කියද්දි මොකද්ද අපිට තේන්නේ මේ තරුණයානි හිතන් ඉන්නේ හොම එකක් කියලා මම කියන්නේ උපමාව හොඳට බලන්න කියලා තරුණයා තරුණයාගේ ජීවිතය බහලා බලන්න වතුරට එබුණාම ඒ මිනිස්සයව දැක් කහමයි මිනිස්සයා කියලා හිතෙන්නේ. පහල. මම කියන්නේ හොර බලන්න උනේ හරි. තරුණයා දන්නේ නැහැ ඡායාවක් වැටෙන බව. තරුණයට හම්බෙන්නේ කෙලින්ම ඉන්න මිනිස්සයාව. ඉන්න මිනිස්සයා හම්බ වෙන්නේ අසකන්නාසී දිව ශරීරයේ මනසෙන්. එතකොට තරුණයාගේ ජීවිතේ බැස්සාම එයා හිතෙන් හදාගෙන බලනෝ නෙමෙයි ඔය. මම කියන්නේ දෙනවද? හිතේ හදාගත්ත දේ බලනවා කියලා නෙමෙයි කියන්නේ. හිතට තේරෙන්නේ ඉන්නකම හමු වීම නිසා මං කියවනේ මුලින්ම ඔක උපමාවක් කියලා අපි දැන් කල්පනා කළ වැඩක් නැහැ මේ හිතේ ඉන්න තරුණයාව තමයි මුහුදෙන් දැක්කේ කියලා වතුරෙන් දැක්කේ කියලා ඒක නෙමෙයි මේ අදහස තරුණයා බවට පත් වෙලා බැලුවම තේරෙන්නේ මොකද්ද හිතේ ඉන්න කෙනා පේනවා කියලා නෙමෙයි කෙලින්ම හමු වීමක් හම්බෙන්නේ ඉන්නේ තරුණයව හම්බෙන්නේ දැන් තරුණයා කියන්නේ මොකද්ද අර ලස්සන ස්වරූපී තරුණයා හම්බෙන්නේ මොනවත් නැහැ හිතේ හදාගෙනද හිතෙන් හිතාගෙනද මොනවත් නැහැ දැන් මම ඔබ කිව්වේ මේකයි ඒ දන්නේ නැති ඉන්නේ අර මිනිස්සු එක්ක ඉඳන් නැහැ තරඟ වතුරෙන් අනේ ඒ හින්දානේ වතුරෙන් අනිත් පැත්තට ගිහිල්ලා ප්ලෑන් කරන්නේ කොහොමද යාළු වෙන්නේ කියලා ඊයසෙ ඒ ආයි නැවතනකොට අර හිතේ නේ මොකද මම අනිත් පැත්තට ගිහිල්ලා නිකන් මියා ඉඳලා තියෙනවා පහල පහල මං කියන්නේ බල්ලගේ උමාව වගේ තමයි පහල මෙතන මම මේ කියමින් ආවේ දැන් අපි ගන්නෝනේ සමානවට මේ ලෝකේ අපි හිතේ හදාගෙන බලන්න කියලා. එහෙම කතාවට නෙමෙයි මේ කියන්නේ. හිත කියන්නේත් ලෝකයමයි. තේරෙනවද මං කියන්නේ? හිත කියන්නේද ලෝකය? අපි මෙහෙම ගමු අදහසක් දැන් සිතුවිල්ල කියන එක ගන්න නිකන්. සිතුවිල්ල කියන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න මේක. සිතුවිල්ල කියන්නේ අපිට හිතෙන්නේ මොකද්ද? ඇතුලේ හදනවා කියලාද එළිය හදනවා කියලාද සිතුවිල්ල සිතුවිල්ල ඇතුලේ කියලා අපිට හිතන්නේ ඇතුලේ නම් සිතුවිල්ල හැදෙන්නේ ওই සිතුවිල්ල විසිර ගන්න පුළුවන් වෙන්නේ නැහැ බාහිර දේවල් නැතුව
මට දැන් හිතේ තියෙන සිතුවිලි විස්තර කරන්න බාහිර දේවල් වල උපයෝගීතාවයක් නැතු. අනිවාර්යයෙන්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගණ්ඩ වෙනවා සිතුවිලි කියන්නේ. මොකක්ද කියලා අහසිත. සිතුවිලි අපි ඇතුලේ ගිහින් කොච්චර ගඳගලුවා. සිතුවිල්ල බාහිරට හුවෙන්නේ. පහල. ඒතොර දැන් ලෝකෙ හිතේ හදාගත්ත කිව්වට මොකක්දයි බාහිරව තමයි කියවන්නේ. නැ බාහිර දේවල් හිතර ගන්න ඕන නම් අපිට සිත සහ එනේ සිතුවිල්ල සහ බාහිර කොටස වෙන් කරන්න පුළුවන් වෙන්න බෑ. ජීවිතේ දින මොන හරි අවස්ථාවකට මට උදාහරණයක් දෙන්න සිතුවිල්ල විතරක් පැහැදිලි කරන්න පුළුවන් තරම්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැතුව. මං කියලා දෙනවා. දැන් ඇඳලා කියන්නේ විස්තර ගන්න නෑ මම දන්නවා හඳුනේ මට විස්තර කරන්න බෑ. එහෙමත් කියමුකෝ. ඒ වෙන්නේ මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති ස්වභාවයක් කියලා ගන්නවා එතකොට. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් තොරව විස්තර ගන්න බෑ හරියද? කෙනෙක් කියනවා නෑ පුළුවන්. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. බැලුවහම හොඳට තේරෙනවා මේ කියන්නේ මොකද්ද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති ස්වභාවයක් කියලා ඒ කියන්නේ. ආයි කොහොමද කොට කරලා දිනේ සිතුවිල්ල? ඒ සිතුවිල්ල කියලා සිතුවිල්ල කියන එක විස්තර කරලා දින්නේ ආයි කොහොමද? අර ටික නැහැ කියලා. සිද්ධි බැලද? එකයි මේ උපමාව බලන්න ප්‍රති ගොඩක් තියෙන හොඳේ. එතකොට මේක හිතන්න එපා දැන් මේ අර මිනිස්සයාගේ හිතේ තියෙන ඡායාව තමයි මේ මුහුදෙන් පේන්නේ කියන්නේ මේ කිව්වේ. මෙතන තියෙනවද බාහිර අභ්‍යන්තර සම්පූර්ණ සම්බන්ධයක් තියෙනවා. අර මිනිස්සයා හමු වෙන නිසා මෙයාට හිතෙනවා කියන්න හිතෙනවා කරන්න හිතෙනවා. හිතන කියන කරන නිසාම නැවතත් මිනිස්සයව හම්බෙනවා. කතාව හැදෙද? වතුරට එබෙනකොට මිනිස්සෙක් හම්බෙනවා. මිනිස්සයා පේන හින්දම පේන දේ හිතෙනවා. ඇහෙන දේ හිතෙනවා. ඒ වෙනුවෙන් කියන්න කරන්න හිතන්න ඔක්කොම දේ හිතෙනවා. ඊට පස්සේ පැත්තකට ගියාට පස්සේ අර දැකපු රූපෙට හිතනවා කියනවා කරනවා. ඒ හිතපු කියපු කරපු කරගෙන කියලා බලමු ආයි රූපේ හම්බෙනවා. මේකේ තියෙන මේ බටවන්දනාව ඉවර වෙන්නේ නැහැ කියලා තේනවා. චක්‍රය ඉවර වෙන්නේ නැහැ. පැහැදිලි සිද්ධිය. ඒක තේනවා අපිට මේක හිතර දාලා බේරන්නත් බෑ. අනිත් පැතර දාලා බේරන්නත් බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ ওই වචනේ කියන්නේ පරිඤ්ඤයන්ති කියලා. තේනවද? අවබෝධ කරගන්න. මේක පිරිසිඳ දැක ගන්න. නැතුව අයින් කරන්න නෙමෙයි කියන්නේ. කරබැල. එතකොට අද වගේ තැනකදී අපි මේ ඉන්න ජීවත් වෙන රටාව තුළ අපිට මේක ප්‍රශ්න කරලා විමර්ශනය කරලා හොයලා බලලා තමන් ගවේෂණ කරලා තමන් මේක ගන්න උත්සාහවත් උනේ නැත්තම් බොහෝ දුරට අමාරුයි. ඒ කියන්නේ මේ අපිට තේරෙන්නේ හොඳට තේරුම් ගන්න අපේ කෝණයෙන් මේවා. තේරුණාද? අපිට හැම දෙයක්ම තේරෙන්නේ අපේ කෝණයෙන්. ඒ කියන්නේ අපි හිතමු නිකමට හිස් ඉඩමක් තියනවා කියලා මේ ළඟ. හිස් ඉඩමක් දිහා බලන ඉංජිනේරුවට තේරෙන්නේ බිල්ඩින්ග් එක කොහොමද හදන්නේ කියලා. හිස් ඉඩමක් දිහා බලන ගොවියට තේරෙන්නේ කොහොමද වගාවක් කරන්න කියලා. හිස් ඉඩමක් දිහා බලන ළමයට තේරෙන්නේ කොහොමද සෙල්ලංගයක් හදන්න කියලා. හිස් ඉඩමක් දිහා බලන කොන්ත්‍රාත්තු මේ මහත්තයට තේරෙන්නේ කොහොමද පස්ටික් උඩ දාන්න කියලා. ගල් මේ අයින් කරන මිනිස්සෙක් ඉන්නව නම් කොහොමද බලන්නේ? බෝර දාන්නේ කොහොමද කියලා. ලින්ක් කපන මිනිස්සෙක් ඉන්නව නම් තේරුම් ගන්නේ කොච්චර කපන්න ඕනද කියලා. හිස් ඉඩම කියන එක තේරුම් ගන්නේ තම තමන් දන්න විදිහට. ඒක අපි කල්පනා කරොත් මේකම මහ මොඩෙක් මේකම මේ බිල්ඩින් හදන හදනවා. මෙතන මේ පතලක් හරන්න ඕනේ කියලා. ඒ දෙන්නටම තේරෙන්නේ නැහැ කතාව මොකද්ද කියන්නේ. මධ්‍යස්ව බලන කෙනාට තේරෙන්නේ මේ දෙන්නම කතාන්නේ ඒ කෙනාගේ කෝණයෙන් කියලා. ඔය ලස්සන රූපයක් තිබ්බා. මෙහෙම හයේ ලකුණක් ඇඳලා තිනවා මගේ පැත්තට හයක්. මට පේන්නේ 6 නැන්දර පේන්නේ 9 අපිට මරා ගන්න බැරිය එළිය වෙනකම් මම 6 කියලා මේ දැන් කකුල් පොළවේ ගහගෙන 6 කියලා නැන්දර පැත්තෙන් දැන් ගෑ ගන්නව 9 කියලා කවද්ද බේරන්නේ ඔය දෙපැත්තෙන් දැන් බලගෙන දෙන්නට දෙන්නව හරි දෙන්නට මෙතින් පිස්සු තමයි කියලා තේනවා එතන තිරුණට තමන්ගේ කෝන්ටයි ලෝක නිර්වචනය වෙන්නේ ඔන්න ඔය තමන්ගේ කෝන්ට ලෝක නිර්වචනය වීමමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඕකෙන් නික්මෙන්න තමයි අමාරු ඒක ලේසි නෑ. ඒකට තමයි මේ උපමා රූපක ප්‍රඥප්ති ඔක්කොම ටික දාන්න වෙලා තියෙන්නේ. ඒකයි මේක අපි කරගත යුතු ප්‍රධානම දේ. පූර්ව නිගමන වලින් තොරව බැලීම. පැහැදිලිද? දැන් මම කියපු උදාහරණින් තේරෙනද පූර්ව නිගමන වලින් බැස්සහම එක්කෝ අර තරුණයාට මිනිස්සෙක් හම්බ වෙනව නැත්නම් මිනිස්සෙක් හම්බෙන්නේ නැහැ. නිගමණය මොකද්ද? මිනිස්සෙක් ඉන්නවා කියන්නේ. සිද්ධි පැහැදිලිද? එච්චර ඔලුවට ගන්න දෙයක් නැහැ. මම මේ වටපිටාව කිව්වේ මේකෙන් අර්ථයක් ගන්න පුළුවන් ඉඳ. මට කියේවා මේකේ මේ මම කියපු කතාව පොඩ්ඩක් අමාරු කරන දන්න කිව්වොත්
එකක් තේරුම් ගන්න ලෝකයේ මිනිස්සෙක්ව මයින්ඩ පුළුවන් జగත්තෙක් හිටියා උන්නාසද නැහැ හරිද జగත් జగතා කියන්නේ සමස්තයම කෙලපැමිණිච්ච කෙනා කියන එකනේ සියලු සත්වයන්ගේ ඉන්ද්‍රිය පරෝපකාරීත්වය කියන්න පුළුවන් පරචිත්ත විජානනයේ බලන්න පුළුවන් ආසයානුසය බලන්න පුළුවන් අතිශය උත්කෘෂ්ඨ මනසදීපු උත්මෙක් හිටියා උන්නාසද නැහැ හරිද ඊට මෙහා අපි කාටවත් කෙනෙක්ව මයින්ඩ බෑ කෙනට දෝෂ ආරෝපණය කරන්න බෑ කෙනට හිංගි හිංසා කරන්න බෑ මොකද අපිට එහෙම හයියන්නේ නැහැ ඒඳ හොඳම වැඩේ තමන්ගේ දේ බලාගෙන පැත්තලා ඉන්න එක. පැහැදිලි. අනුන්ගේ දේවල් වලට ඔළුව දාන්න නැතුව ඒ කිනා කරන දේ නිසා එයා ගොඩ යාම හෝ යට යාම වෙයි. අපි කරන දේ නිසා අපේ ගොඩ යාම හෝ යට යාම වෙයි. අපි අනුන්ගේ ගොඩ යාම යට යාම වලින් ඉඳලා හරියන්නේ නැහනේ. අපි අපේ යට යාම නතර කරලා ගොඩ යාමට යන්න ඕනේ. ඉඳ හැමසම තමන්ව මැන ගන්නවා මිසක. තමන්ව සංසන්දනය කර ගන්නවා මිසක. තමන් තුලින් තමන්ව විවේචනය කර ගන්නවා මිසක. බාහිර විවේචන වලට යන්න එපා. අතිශයින්ම බයන්නයි. විශේෂයෙන්ම බුද්ධ ශාසනයක් තියෙන කාලේ අපිට හොයන්න බෑ කවුද කල්යහන විතර කවුද නැද්ද කියලා. එමයි අත්තාහි අත්නෝ නාතෝ කෝහිනාවතෝ පරෝසියා. ඒ කියන්නේ තමන්ට තමන් විතරයි නාතත්වයට ඉන්නේ වෙන කාගෙවත් පිළිසන්න පතන්න එපා කියලා කියන්නේ උකොට. තේ? අර කියන්නේ අත්ත දීපා විහෙරත කියලා එහෙම කියන්නේ. තමන්ට තමන් දූපතක් වෙන්න කියලා. මොකද මේකේ අර බුදුහාමුදුරුවෝ කියනා වගේ බුදුහාමුදුරුවෝ ඒක ඊටාම රමණීයව පෙන්නනවා. සාමාන්‍ය ජීවිතේ බැලුවත් අපේ අපේ කුසදීල උපද්දපු ළමයටවත් බෑ. මම කියන්නේ සත්‍ය අවබෝධ කරගෙන නෙමෙයි. අපේ තියෙන එක ඔළුවේ අමාරුවෙන් දශමයක් ගන්න. හිස රදින් දශමයක් මම දරු මම මේ අම්මගේ කුසෙන් ආපු කෙනා නෙමෙයි මට දෙන්න දශමයක් කියලා ඉල්ලන්න පුළුවන්ද? නෑ. එතනින්ම තේරෙන්නේ නැද්ද? අපි කොච්චර දේවල් ලෝකෙට කරා කිව්වත් අපේ තියෙන දුක බාර ගන්න මේ ලෝකේ කාටවත් බෑ. ගන්න නෑ නෙමෙයි ඈ බෑ. තේනවද? ඉතින් එතකොට තමන් තුලින්ම මේ දුක අයින් කරගත යුතුයිනේ. ඔය කාලම් සූත්‍රය පැහැදිලිව කියනවනේ. කාලම් සූත්‍රය පැහැදිලිව කියනවා. කාලාමේනි ඔබට සත්‍ය අවබෝධ වුණාම තුමූ විසින් Taman ගේම කෙලස් ටික අයින් කරගන්න දක්ෂතාව වෙනවා කියලා. ඔක ලස්සන තැනක් කියනවා පරප්‍රත්‍ය රහිතයි කියලා. පර කියන්නේ අනු. ප්‍රත්‍ය කියන්නේ සහයෝගී උපයෝගිතාවේ මේ දායකත්වයේ නැහැ කියලා කියන්නේ. වෙන කිසිවකින් දායකත්වයක් නැතුව Tamanට ගොඩ යන්න පුළුවන්. මම කියන පැහැදිලි. ඒක පිණිස තමයි අපේ සාකච්ඡාව ගොඩනගෙන්න ඕනේ. පැහැදිලි. එතනදී अभी कथा आगू प्रत्युपन्न भाई कथावट अभी आवे योजना मित्र तेरन अद अर अर तरुण की कथाव गम तरुण की कथाव दलंड इली मंगे पहले तरुण की कथाव बल इली तरुण बड़ पत्र तरुण की कथाव बलो इली इली बलुआम तेरे नद मे तरुण अट हम वेन्म मनुष्य पहल हम वेन्म मनुष्य තරුණයාගේ පැත්තෙන් බැලුවාම ඒක එළියඳා. හැබැයි එළියඳන් බලන මනුස්සයර තේරෙනවා මනුස්සයා කියලා කිව්වට මනුස්ස බව හමු වෙන්නේ දැනුවත්කම නිසා නෙමෙයි කියන එක. තේරුණාද? මනුස්ස බව තමයි හමු වෙන්නේ තරුණයාට. හැබැයි මේක හමු වෙන්නේ දැනුවත්කමින් කියලා තමයි අර තරුණයා හිතන් ඉන්නේ. හැබැයි එළියෙන් බලන ප්‍රඥාවන්තර තේරෙනවා මේ තරුණයා මනුස්සයව බදාගන්නෙත් ගහගන්නෙත් බැනගන්නෙත් යාළු වෙන හදන්නෙත් එයාගේ නොදැනුවත්කම නිසායි කියන එක. සිද්ධිය බහැල්ද? ඔන්න ඔය බාහිරින් දකින චින්තනය අර තරුණයාට ආවොත් ඒ තරුණයාට ඒ චින්තනය ආවා කියලා ගඟට මෙහෙම මූණ දැම්මට පස්සේ අර මනුස්සයා හමු නොවී යන්නේ නැහැ. එළියට ගියාට පස්සේ මනුස්සයා ඉන්නවා කියන එක අමතක වෙලා යන්නේ නැහැ. එයාට මොකද තේරෙන්නේ? හරියටම මේ වෙන්නේ මොකද්ද කියලා දන්නවා. පැහැදිලි මං කියන එක. ඒ හින්දා සිය දිනසා ගන්න නැහැ. පැහැදිලි මං කියව එක. දැන් අරගේ උනේ මොකද්ද? යාළු වෙන්නෙත් නැහැ, තරහ වෙන්නෙත් නැහැ, මට මෙයාව බාර ගන්න මට මං ළඟට ඉන්නෙත් නැහැ කියලා සිය දිනසා ගත්තනේ. එහෙම වෙන්නේ නැහැ අරයට. පැහැදිලි. එතකොට තමයි යා ඇත්තටම ජරා මරණය දන්නේ. එතකොට තමයි යා ඇත්තටම ඉපදීම දන්නේ. පැහැදිලි මං කියන එක. උපමාවේ හැටියට එයා සිද්ධිය අවබෝධ කරගැනීම තමයි වචනය. හැබැයි යථාර්ථයට අහවම මමත්වය අවබෝධ වීමයි ඔගේ කතාව. ඒතර තේනවද අර මම කියපු ටිකක් අර ආසන්න උදාහරණේ හිතුවනම් නේදලා වල අර අර විභාගේ කියන එක ගැන කිසිම මිම්මක් නැතුව ලිවීම කියලාවත් යෙදෙන්නේ නැතුව ඒ ස්වභාවය තුලම හමු වීමක් පවතිනවා කියන එක තේරෙන්නේ නැද්ද? එතන ඒ කෙනාටවත් හමු වීම හම්බෙන්නේ නැහැ එතන. එච්චරට යටපත් වෙලා ඒ කාලේට මොනවා ගියේද අපිට ගිනි ගන්නවා කියලා තේරෙන්නේ කොහොමද? ගිනි ගන්නවා කියලා තේරෙන්නේ කොහොමද?
ගින්නක් ඇති වුණා කියලා තේරෙන්නේ කොහොමද? ගිනි දළු. ගිනි දැල් නගිනකොට. අපි එතකොට තමයි වතුර බාල් දෙන දුවන්න හදන්නේ. නිවන් ඩෝනේ කියලා. එහෙනම් නිවන් ඩෝනේ තමයි. හැබැයි දැනුමකින් ගින්න නිවන් හදන කෙනාට ගින්න නිවුවා කියන එකට ප්‍රමාණවත් ගිනි දැල් ටික එන්නේ නැත්තම්. එනේ ගිනි දැල් උඩට එන්නේ නැත්තම් එයා හිතා ගන්නවා ගින්න දැල් ඉවරයි. ගින්න ඉවරයි. හැබැයි අවබෝධ කෙනා මොකද්ද කරන්නේ? ගිනි දැල්ල නිවන්නේ එතනින් ඉවර කරන්න නෙමෙයි. එයා මොකද කරන්නේ? පස් ටිකක් හරලා වැලිවලුත් වහලා දානවා. එයි. ගිනි පුපුරු ටික යට තිබ්බොත් ඔය වතුර ටික ඉවරනකොට ආයි සටස් ගලවිලෙනවා. එතනද ඒක දැනුමේ අවබෝධ වෙනස? ප්‍රත්‍යපන්න බව දන්නවා කියන හැට මොකද්ද? ගිනි දැල්ල තමයි පේන්නේ. නමුත් එයා දන්නවා ගිනි පුපුරු වරහමයි පවතින්නේ කියන එකක. හැබැයි ඇති නැති බව දන්නවා කියන කාටද? ගින්දර කියලා එයා හිතන් ඉන්නේ මේ දැල් වලට විතරයි. ඒක වතුර ගහපුවම එයා හිතනවා ගින්න ඉවරයි. තේරුණා නැහැ. ගහේ මුල උදුරන වගේ තමයි ප්‍රත්‍යපන්න බව දන්න කෙනා. ගහේ කඳ කපන වගේ තමයි ඇති නැති බව දන්න කෙනා. පැහැදිලි කතාව. ඉතින් මෙතන පටිච්ච සමුප්පන්න බව ප්‍රත්‍යෙන් උපන් බව කියන එකේ අදහස මම අර උදෙත් කිව්වේ මේ ඔක්කම එකක් කියලා හිතනවවත් එකක් දෙකක් වෙලා දෙකක් එකක් වෙනවවත් මේ එකම එකමයි තියෙන්නේ නැත්නම් අවිද්‍යාවමයි සංකාර. එහෙම හිතන එකවත් නෙමෙයි. පැහැදිලිද? ඔඩ හොඳම උදාහරණය අරක. අර මිලඟදී මම ඔය කිව්වා උපමාව එක තැනකදී අඳුන් කුඳුන් ගතියක් තියෙන. ඒ කියන්නේ හොඳට නිදාගෙන නැගිටින වෙලාවේ තියෙන නේද අමුතු නිින්දත් නොනිින්දත් අතර වෙලාව. කිසිම දෙයක නිර්වචනයක් එන්නේ නැති. සද්ද හම්බෙන්නෙත් නැහැ. පේන්නේ මේකද කියලා එහෙම මතකෙවුත් නැහැ. එහෙම ලොකෝට එන්නේ නැහැ මනසට. තමන් ඉන්නවද ඇඳකද ඉන්නේ පැදුරේද ඉන්නේ කියලා එහෙම අහුවෙන්නෙත් නැහැ. නමුත් එතන හොඳට බැලුවොත් තේරෙන්නේ නැද්ද ස්වභාවයක් හමු වෙන බව. නම් ගම් විස්තර මොනවත් නැති වුණත් යම් ස්වභාවයක පවතින බව හුවෙනව නේද? මං කියද දෙනවද? නම් ගම් විස්තර නැහැ. හැබැයි නිකන් පැවැත්මක්. අන්න ඒ වගේ තමයි අදහස ගන්න ඒ වගේ තමයි ප්‍රත්‍ය යෙදිලමයි පවතින්නේ කියන එක. يعني ප්‍රත්‍යෙන් උපන් බව කියන්නේ ඒ වගේ අදහසක්. මං එහෙම කිව්වේ මොකද දන්නවද? ඒ අඳුන් කුඳුන් ගතියම තමයි සියලු ප්‍රශ්න බිහි කරන්න තැන. ඒකට දෙනවා දැන්. එතනම ප්‍රත්‍යපන් බව යෙදෙනවනම් ඊට පස්සේ ටික කොහොමද ප්‍රත්‍යපන් බව තමයි. පැහැදිලි මං කිව්වේ ඒක. ඒතර මං අර විභාගේ කතාවට ආවොත් විභාගේ කතාවේ අපිට දුක එන්නේ තව කෙනෙක්ගේ ලකුණු ටිකත් එක්ක මගේ ටික සංසන්දන වෙනකොට. ලකුණු ටික සංසන්දන වෙනකොට එහා පැත්තේ කෙනා ඉන්නවා කියලාත් අහුවෙනවා. මට ලකුණු මෙච්චර අඩුයි කියලා මාවත් හම්බෙනවා. කතන්දරේ දිගට ඇදෙනවා. හැබැයි සංසන්දනේ නැති වෙලාව සංසන්දන මාත්‍රයක්වත් හමු වෙන්නේ නැති වෙලාව. එතනද? ඒ මොකවත් නැහැ කියලාවත් එයාට හම්බෙන්නේ නැහැ. හරිද? හැබැයි එතනම තමයි මොකෝ වෙලා තියෙන්නේ. නොදෙනුවත්කම ඉදලා තියෙන්නේ. පැහැදිලිද? නොදිරොත්කම ඉඳලා තියෙන මේ වෙලාවෙමයි. තණ්හාව ඉඳලා තියෙන මේ වෙලාවෙමයි. පැහැදිලිද? ඔව් ලෝකේ හම්බෙන්නේ එතනමයි. එකක් තේරුම් ගන්න. දන්න ළඩේට වඩා නොදන්න ළඩේ භයානකයි. අනිත් කෙනාගේ ලකුණත් එක්ක තමන්ව සංසන්දනය වෙනකොට අපිට තේරෙනවා අපි පාඩම් කරා මදි කියලා හරි. හරිද? නැත්නම් මම පාඩම් කරලා තිනවා කියලා හරි. හැබැයි අනිත් කෙනාගේ සංසන්දනයක් නොලැබෙනකොට එතන හමුවීමක් මැනීමක් හිතීමක් පෙනීමක් දැනීමක් ලෝකයක් තියෙන බව අපිට අහුවෙන්නේ නැහැ. එතනද සරලම අපිට අපිවත් අහුවෙන්නේ නැහැ. මං කිරේ පහද මං අර උදේ කියාද කිව්වේ මම ඉන්න බවට අපිට සාක්ෂි කියන්නේ කොහෙන්ද? බාහිර සංසන්දනයකින්. ඒතර ඒ සංසන්දනේ නැති වෙලාව අපිට මමත්වයේ තියනවා කියන එකට සාක්ෂි දෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි ගැඹුරු නිින්ද කියන තැන මමත්වයේ පවතිනවා කියලා අපිට කිසිම සාක්ෂියක් නැහැ. ඒ ඉතින් අපි දන්න මට්ටමේ බාහිර කිසිම තත්ත්වයක් නැහැ නේ. ඒකෙන් කියන්නේ මමත්වයේ ශුන්‍යයි කියලාද? ඒ තමයි භයානකම. ඒක තමයි නැතාන්තය. පැහැදිලිද? ඒකයි බුදුහාමුදුරුවෝ ලෝකේ නිර්වචනය කරනකොට කච්චානගත සූත්‍රය පැහැදිලිව කියන්නේ. මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා කච්චායන. එකක් අස්තිත්වය අනිත් එක නාස්තිත්වය. ඒ කියන්නේ ශාස්ත්‍රය අනිත් කුච්චේදය. අපි මේ පියවිසියෙන් ඉන්නවා කියලා අපි කතා කරන්නේ ඇත්තට මොකද්ද? ඇති බව විතරයි. නැති බවට අපිට පියසීයෙන් ගන්න බෑ. පැහැදිලි මං කියන්නේ. දැන් නන්දලට පුළුවන් ද කියන්න මම ගැඹුරු නිින්දේ මෙහෙම නිදාගත්තා කියලා. එහෙම කියනවා නම් නිදාගෙන නෑ. පැහැදිලිද? දතක් හිරිවට්ටනවා හරිද? ඊට පස්සේ මම දැන් දත් දොස්තර අහනවා හිරිවැටලා තියෙන. ඔව් මේ දත හිරිවැටලා තියෙන මාළල පෙන්නනවා.
ඒ කියන්නේ මොකද? හිරි වැටලා නැහැ. නැත්තම් අල්ලන්නේ කොහොමද? මං කියලා දෙනවද? දැන් මගේ කකුලට ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිරි වටනවා ඈ. ඊට පස්සේ මිටියකින් ගහනවා. ආ මට තේරෙනවා මෙතන නම් හිරි වැටලා නැහැ. ඩොස් එහෙම කියනවද? තේරෙනවා කියන්නේ මොකද? හිරි වැටලා නැහැ. ඒ වගේ තේරෙනවා කියන්නේ යමක් ඇති බව. නැති බව තේරෙන්නේවත් නැති මට්ටමටම යටපත් වෙනවා. පැහැදිලිද? ඒතරම් මේ අපි කතා කරන්නේ නොතේරෙන කමක් ගැන. තේරෙන්නේ නැති කියන එක නෙමෙයි මම මේ කියන්න ඕන උනේ. නොදැනුවත්කම කියන්නේ මොකද? තේරෙනවා කියන එක තේරෙන්නේත් නැහැ. නොතේරෙනවා කියන එක කොහොමද තේරෙන්නේ? බයනක. ඒකේ ප්‍රශ්නේ මොකද්ද දන්නවද? නැති බව දන්නේ නැතුව අපි ඇති බවක් දන්නවා කියලා කියන්න බෑ. මං කිව්වේ ගගනගාමීත්වයට පත් වෙන්නේ නැතුව පෘථිවිවාසීත්වය කියන්න බෑ කියලා. ගොඩබිම දන්නේ නැතුව තමන්ගිනි වතුර කියලා දැනගන්න බෑ කියලා. ඒකම තමයි ගැඹුරු වචන වලින් කිව්වොත් අනුත්පාදයේ දන්නේ නැතුව උත්පාදයේ ගැන කතා කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය දන්නේ නැතුව අපි ඉන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා අල්ලන්න බෑ. තේනවද? ශුන්‍යත්වය අල්ලන්න නැතුව මමත්වය අල්ලන්න බෑ. ලෝකෝත්තරත්වය අල්ලන්න නැතුව ලෞකිකත්වය අල්ලන්න බෑ. පැහැද? ඉතින් ඒකට කරන්න ඕනේ මේකයි කියලා කියන්නත් බෑ. හැබැයි නොකරන්න ඕනේ මේක කියලා කියන්නත් බෑ. තේනවද? ශක්්‍යතාවය හැකියාව තමන් තුලින් ගන්න ඕනේ එකක්. පැහැද? මොකද බැලන්ස් කරගන්න වෙන්නේ තමන්ට වාහනේ. පැහැද? තේනවද? ඉතින් බුදුහාමුදුරුවෝ ඒකයි මතක් කරන්නේ. සාමාන්‍ය ලෝකයා හිතන චින්තනය තුල හිටියොත් මහන්නේ කවදාවත් දුක කෙලවර ගන්න වෙන්නේ නැහැ මේක. සාමාන්‍ය මිනිස්සු යන්නේ ලෝක යන රැල්ලට. අසාමාන්‍ය පෞරුෂයක් තියෙන සත්පුරුෂයෙක් විතරයි ඒ දියසුලෙන් පයින් එළියට. බුදුහාමුදුරුවෝ කියන්නේ කතරගම ආනන්දහතුමාට ආනන්ද මේ ලෝකේ පහළ වෙන ඉතාමත් කලාතුරකින් ප්‍රඥාවන්තයෙක් විතරයි සුළු සැපේ අතහැරලා විපුල සැපේ කෙනෙක් හිත පිටවන්නේ. මේ ලෝකේ පහළ වෙන ඉතාමත් කලාතුරකින් පිරිසක් විතරයි ආනන්ද මෙතරම මෙරි ඉපදිලා මෙතරම මැරලා යන්නේ නැතුව මෙතර ඉපදිලා එතරට යන්නේ. ඒ සුළු පිරිසකට එන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් ඕක බුදුහාමුදුරුවෝ උපමා වලින් කියන හොඳේ. බුදුහාමුදුරුවෝ කියනවනේ නියසලේ පස් පිට පෙන්නලා මෙච්චරයි සුගති වෙන්නේ කියලා. ඒක තේරෙනවනේ. දැන් ඔය සුගතිගාමි වෙච්ච පිරිසෙන් 150කට 60කට වඩා පිරිසක් දැන් ගිහිල්ලා. පැහැද? එතකොට මේක උඩ තියෙන ඉතාම සුළු ප්‍රමාණයයි. පැහැද? එතකොට දැන් අපි මේ තියෙන අවසාන සුසුකම් ටිකව සපුර ගන්න නැත්තම් අපි හිතලා බලන්න ඕ මොකද්ද අපිට වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසාම මේකයි කියන්නේ කවුරු මොනවා කිව්වත් ජීවිත පරිත්‍යාගයෙන් පාපේ නොකර දැන් ඩින්ඩ. ජීවිත පරිත්‍යාගයෙන් සීලය රකින්න දැන් ඩින්ඩ. දානීය පුරුදු කරගන්න දැන් ඩින්ඩ. මනුස්සකම ගුණ ධර්ම ටික හදාගන්න දැන් ඩින්ඩ. ඒ වෙනුවෙන් සද්ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණියමයි යම් දවසක උපයෝගී වෙන්නේ නිවන් දැකලා කෙලවර කරන්න. පැහැද? ඒ වෙනුවෙන් තමයි මේ සියලුම වටපිටාව හැදලා දෙන්නේ. පැහැද? මොකද අපි කවදාවත් යහපත් දෙයක් කැමැත්තෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ දන් දෙනවා අපි කැමැත්තෙන් කරන්නේ නැහැ මුලින්. බලෙන් දෙන්න හිතෙන්නේ. පැහැද? පැහැද? මම කියන්නේ දැන් නෙමෙයි මුලින් පටන් ගන්නකොට. ඒකනේ පොඩි කාලේ මොන්ඩිසෝරි ගියාම අනිත් එකාගේ මගනේ උසන් ඉන්නේ. අපි දන් දෙන්න කැමත නම් අපි එක දීලා මිසක් අනිත් එකාගේ උසන් ඉන්නේ නැහැ. හැබැයි වැඩි විදිහට පත් වෙනකොට සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා තමයි අපිට තේරෙන්නේ මොකද්ද ගන්න හොඳ නැහැ. අපිට පොඩි කාලේ තියෙන චින්තනය තියෙන්නේ ගණ්ඩ මේ ගණ්ඩ මිසක් දෙන්න නෙමෙයි. ඒක වඩාවර්ධනය කරගත්තොත් තමයි මේ මිනිස්සයා අර මිලේච්ඡ ත්‍රස්තවාදියගේ ඉඳගෙන සත්පුරුෂ ශ්‍රමණෙක් බවට පත් වෙන්නේ. මරවරයා මුනිවරයා බවට පත් වෙන්නේ සත්පුරුෂ නිසා. බැලේ එහෙම නොවුනොත් එහෙම මේක ගලවන්න බෑ ලිහන්න බෑ හොඳ. බුදුහාමුදුරු කියන්නේ ගැට ගැහිලා තියෙන්නේ මහණෙනි කොහෙන් ගැලෙව්වත් ගැට ගැහෙනවා. ඒතර මේකේ ගැට ලෙහිවීම නෙමෙයි මුලින්ම කරන්න ඕනේ. ගැටයක් ලෙහන්න කලින් මොකද්ද පරිපූර්ණව අවබෝධ කරගන්න ඕනේ? හරියට තේරුම් ගන්න ඕනේ මොකද්ද? ගැට ලෙහන්න කලින්. ගැටේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ හරියට. එහෙම වුණාම අවුරුදු පහක් ගියත් ගැටේ ලෙහෙසකෙ මොකද දන්නවනේ ගැටේ කියන්නේ. හැබැයි අපි එකපාරට දුන්න ගමන් ලෙහන්න ගියොත් එහෙම තියෙන ගැටේ තව විස්තර වෙනවා. පැහැදිලිද තව? ඉතින් උතන බයానකමක් තියෙනවා තේරෙනවනේ මං කියන්නේ. ඒ හිඳයි කියන දේ හොඳට ශ්‍රවණය කිරීම ප්‍රධානයි කියන්නේ. පැහැද? හරි එහෙම නිසා අපි අදට හමාර කරමු. මම කියපු ටික බලන්න කල්පනා කරන්න අපි ආයි දවසක් ආවම කතා කරමු. හොඳයි මට අවසානයේ මතක් කරන් දෙන්නේ ලුකුසන්නස්ලා ඉතාම කරුණාවෙන් කල්යනා මිත්‍රයන්ගෙන් පාදාගන්න ඉසිපත් කරනවා. ලුකුසන්නස්ලින්ද තමයි අපිට කතා ගන්න පුළුවන්නේ. නැන්දලා මාමලා ආපු හිඳයි කතා ගන්න කවුරු හිටී. ඒ නිසා මේ හැමෝටම ඉතාම හෘදයාංගම පුණ්‍ය අනුමෝදනා කරනවා. සෑම සියලු යහපත් කටයුත්තක් සාර්ථක වෙලා සත්‍ය අවබෝධය ලැබීම පිණිස සියලුම වැඩපඩ සේසකසලා වහපාම තථාගතයන් වහන්සේලා හැමදාම සැපයි ගම්බීරයි ශාන්තයි නිර්මලයි කියලා දේශනා කරපු උත්තරීතර ධර්ම ධාතුවෙන් ඒ ධර්ම ධාතු අවබෝධ කරගෙන සත්‍ය අවබෝධයෙන්ම නිවිසනසින් පිණිස මේ සමස්ත පුණ්‍ය කුසල ශක්තිය එකලෙසම හේතු වාසනා වේවා පාරමිතා බලයක් වෙත්වා කල්යාණිත සම්පතේ බවට පත් වෙත්වා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සබ්බේතයෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව.
भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सब्ब धम्मानुभावेन सब्ब संगानुभावेन सदा सुत्ति भवन्तु ते इच्छितं पच्चितं तुविहं किप्पमेव समिज्जतु सब्बे पूरेन्तु चित्तसंकप्पा चन्दोपन्नरसीयता धम्ममेघे पवस्सन्ते सब्बे हन्तु अनासवा यत्पश्चिमका सत्ता सोतापन्ना भवन्तु ते अभिवादनशीलिस्स निच्चं उद्धापचायिनो चत्तारो धम्मा वड्ढन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्तिमेव च अतो निभान संपत्ति इमिनाते समिज्जतु सोपत्तेवा निवन पूर्णेत्वा यहापतक वित्वा सोपत्तेवा दस बल से लगवा निबान महासमुद्र पर्यंत अट्टांग मग्ग सलिला जिन वचन नदी चिरंबहतु दस बलधारी तथागत अनुभान से नम शैलमय पर्वते पेननगीया निर्वाणे नमो महासमुद्रे कोटेति आर्यष्टांगिक मार्गे नमो श्रीमुख बुद्ध वचन गंगा सकल लोकवासी सियलोम सत्यंगे महादुःखद निवालमे बहु काल सुसेम कलापसिना सेक्वा।